ඒගේම මේ ප්‍රශ්යතුල අපේ රටේ විශාල පිරිසක්ති නව විදේශකතුව වෙලා. දැ මේ වනකොට ඉන්නවා පවුල් ලක්‍ෂ පහලවක්ිතර විදේශකත්වේලා. මැද පිරිදික ප්‍රදේශ ඉවා කණ්ඩායම් ගණනාව මේ අය දීර්ගකාලයක් අපේ රට ආදෑම් පලවෙනි ආදායහම විදේශනීමේ ලබා දුන්නා අය. අද මේ වෙනකට අපි දැක්කා අපේ රටේ තානපිතිකාරයල් ගණනාවක් ළඟට. ඇවිල්ල ඒගේ දුක එමල ටඇඒයාගේ ප්‍රශ් ගණනාවක් කර. පි ැ න්න ේට රාජ්‍ය ි දක්ගේ සති තානප්ි කාරල්ලඟට තුන් හර දහක්ක වෙන්නන්නේ. දැම් මේනොට පඳහක්කින්නවා ඒ රජ ඒ විස නැති එන යම්යම් කාරණාවලද අපසාට පත්වල විස ඇතු ඉන්න දදුදගේ. අදේ එඒයි තාමත් අසන භාවිට පත්ත ලකි. අපි කියනො රජේයට අපේ තානාපති කාරියල් හර අපේ විදේශක කතු ලන්න උදබී ගැනත් මීට වැඩා හොයල බල්ල ඒයා ගැත් ඒලා ජවත්තන කො කිය ැත් යා රය. හනෙයක්ලබද වැඩ පිල්ක් ඒ රටල් සමග සාකච්චා කලලා ඒගේ අප රට හැටියට අප නාාව ප්‍රතිිකාරය හරත් යම් සහනයක් ඒ අයියට අ ලබාදීම රජය යුතුකමක් තියෙනක ඉතාමත් පැදිලි මතක්කරන්නවා. තේනිසා විශේෂම කොුණ වෛරෙසේ හර රජයේ ලෑස්වනෝනන් තමන්ගේ බලය තහවුරු කරගන්න ඒක තමයි රටේ ජනතාවට කරන. ඉතාමත් අසාධාරණ ඒවගේම මේ රටේ ජනතාව ඉතාමත් අමාරු අපහුස්තනකට පක් කල්ල තියෙනවා කියෙනගත් මතක් කරමින් වි පක්ෂ හැ. අපි සම්බූර්ණ අපේ විපක්ෂණයක තුමා අප ු වික්ෂනාකම හජ ප්‍රේමදාස මඇත්තුමා පර්ලිමේන්තු තුළන්. එදා ජනවරිමමා සින්දලත් ෙබවාරරි මාසෙත් මේ රෝගීතත්ත්ව මේ භයනක තත්වේ අපේ රටේ උසන්න වීමට පෙර දීර්ග වශයෙන් මේ සම්බන්ධ සාකච්ඡා කර එතුමා සමාච්චලයට ලක් කර නමුත් අද මේනටේ ජනතාව විශේෂෙන් රජයකරපු මේ කාරි මේ මැතුවාරණයක් ඔළුේ තියන කරන කටයුත්තු නිසා ඉතාමත් අපස්ත්තනට පත්තවලා තියීමවා එවන මෙතැන දංහරි. සියලු පක්ෂ එකතු කරගන්න සියලු නායක්ත සාකච්ඡා කළ. වෛද්‍ය විසසජං උපදෙශ අනුව රජය ක්‍රියාකරොත් මේ රටිං මේ කොරනාාතත්තේ අවසංකරග හැකිනෙක පේවෙලා මතක්.